පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ශාක්‍ය වංශික කෙනෙක්. බුදුරජාණන් වහන්සේට තමන්ගේ ශාක්‍ය වංශික ඥාති පිරිස ආරාමයක් හදලා පූජා කරා. ඒ තමයි නීග්‍රෝධාරාමය. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දකට පස්සේ තමයි උන්වහන්සේ තමන්ගේ ඥාති පිරිස ඉන්න මේ ශාක්‍ය ජනපදයට වැඩම කරන්නේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියලා දැනගත් සුද්ධෝදන රජතුමා රජතුමාට පුදුමාකාර ආසාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේව දකින්න. ඒ වෙනකොට උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලත් අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා. එතකොට බුදු වෙලත් අවුරුද්දක් ගත වෙලා. දැන් එතකොට අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 7ක්. එතකොට බුදුරජාණන් වහන්සේව අවුරුදු 7කින් තාම තමන්ගේ ඥාති පිරිස දැකලා කරලා නැහැ. සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේව කොහොම හරි ශාක්‍ය ජනපදයට වඩම්මගෙන එන්න කියලා අමාත්‍යවරයෙක් පිටත් කරා 1000ක පිරිසක් එක්ක. හැබැයි මේ අමාත්‍යවරයා ගිහිල්ලා බණ අහලා පැවිදි වුණා. ධර්මයත් අවබෝධ කරගත්තා මිසක් ගිය කාරණේ ඉෂ්ට කරේ නැහැ. ආපහු රජුරෝ තවත් අමාත්‍යවරයෙකුට දැනුම් දුන්නා. ඔහුවත් පිරිසක් එක්ක ඇරියා. ඒ සියලු දෙනාමත් බණ අහලා රහත් වුණා. අර ගිය කාරණේ ඉෂ්ට කරේ නැහැ. මේ විදිහට කණ්ඩායම් 8ක් ඇරියා. අන්තිමට රජුරුවන්ගේ සියලු කාර්යයන් බාරව හිටියේ කාලුදායි කියන අමාත්‍යවරයා. ඔහු එක 1000ක සේනාවක් පිටත් කරන්න රජුරුව කල්පනා කළ අමාත්‍යවරයාට කිව්වා, අමාත්‍යවරය මට දැන් ඉන්නේ විශ්වාසවන්තම කෙනා ඔබ. රජුරුවන්ගේ සියලු කාර්යයන් බාරව කියන අග්‍රාමාත්‍යවරයා ඒ වෙනකොට ඒ රාජ්‍යයේ රජුරුවන්ගේ කාලුදාය අමාත්‍යවරයාට කිව්වා, අනේ ඔබවත් මගේ හුස්ම ටික යන්න කලින් මට බුදුරජාණන් වහන්සේව දකින්න ඕනේ. උන්වහන්සේව අවුරුදු ගානකින් මං දැකලා නැහැ. උන්වහන්සේව මේ ශාක්‍ය ජනපදයට වඩම්මන්න කියලා. මේ වෙලේ අමාත්‍යවරයා ඉල්ලීමක් කරා, හොඳයි රජතුමනි, මං ඔබේ ඉල්ලීම ඉෂ්ට කරන්නම්. අනික් ගිය අය වගේ නෙමෙයි. හැබැයි රජුරුවන්ගෙන් මං යන්න කලින්ම ඉල්ලන ඉල්ලීම, රජතුමා මාව මේ තනතුරු වලින් නිදහස් කරන්න. මට පැවිදි වෙන්න අවසර දෙන්න. මං රජුරුවන්ගේ අරමුණ ඉෂ්ට කරන්න. රජුරුවන්ගෙන් ඒ අවසර අරගෙනම තනතුරු වලින් සියල්ලෙන් නිදහස් වෙලා 1000ක පිරිසක් එක ගිහිලා වේළු වනයේට ගිහිලා පැවිදි වෙලා බණ අහලා රහත් වුණා. දැන් මේ කාලුදායි මහරහතන් වහන්සේ නියමිත කාලයේ බලලා බුදුරජාන් වහන්සේට ගාථා ගණනාවකින් ඒ රජගහ නුවරත් කපිලවස්තු පුරයත් අතර මාර්ගයේ සුන්දරත්වේ වර්ණා කරමින් ආරාධනයක් කරා, ස්වාමීනි, ඥාතීන්ට අනුග්‍රහ පිණිස තථාගතයන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කරන සේක්වා. බුදුහාමුදුරු මේ ආරාධනය පිළිගත්තා. ඒ පිළිගත්ත දවසේම කාලුදායි අමාත්‍යවරේ වෙනකොට රහතන් වහන්සේ ඉර්ධිබල සම්පන්න රහතන් වහන්සේ නම උන්වහන්සේ අහසින්ම ඇවිල්ලා රජුරුවන්ට දැනුම් දුන්න, රජතුමනි, ඔන්න ඔබේ අරමුණ ඉෂ්ට වුණා. බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළිගත්තා. උන්වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන ළඟදීම දිනේක කපිලවස්තු පුරයට වැඩම කරන්න එහෙන් පිටත් වෙනවා. දැන් මේක දැනගත්ත දවසේම රජුරෝ මුළු නගරයේම ඇවිදලා ඒ වෙනකොට නීග්‍රෝධ කියන ශාක්‍ය කුමාරයාට අයිති වෙලා තිබ්බ ලස්සන උයනක් තිබ්බා. මේ උයන රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් අරගෙන මුළු රාජ්‍ය ධනෙම යොදවලා ලස්සන ආරාමයක් හැදුවා. ඒ තමයි නීග්‍රෝධාරාමය. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දකට පස්සේ තමයි මේ ශාක්‍ය ජනපදයට වැඩම කරන්නේ. මේ වැඩම කරපු ගමනේ ශාක්‍ය වංශික බොහෝ සිදුවීම් ගොඩක් වෙනවා. මේ කතාව ඔබට කිව්වේ ශාක්‍ය වංශික රාජකුමාරයෙක් මහානාම කියලා, ශාක්‍ය වංශික මහානාම කියලා රාජකුමාරයෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අපි කාටත් වැදගත් ප්‍රශ්න ටිකක් අහනවා. ඒ මහානාම ශාක්‍ය කුමාරය අහන ප්‍රශ්න අද අපිට ඉතාම වැදගත්. මහානාමගේ ප්‍රශ්න ටික තමයි ස්වාමීනි ඔහු ගැන ඉස්සල්ලා කියනවා මෙහෙම. ඒ තමයි කියනවා, මහානාම ඇවිල්ලා කියනවා, ස්වාමීනි මං කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. මට අඹදරුවෝ ඉන්නවා. මට දැසි දස්සු කම්කරුවෝ ඉන්නවා. මං රන් රිදී පරිහරණය කරනවා. මම වෙළඳාම් කරගෙන ජීවත් වෙනවා. බුදුරජාන් වහන්සේ ගැන, සංඝයා ගැන, තුනුරුවන් ගැන මට ලොකු සද්ධාාවක් විශ්වාසයක් තියෙනවා. හැබැයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට නිතර බයක් උපදිනවා කියව මෙන්න මේ හේතුව මත. හදිස්සියේවත් මම මැරුණොත්, හිත විසිරිච්ච වෙලාවක මට මැරෙන්න සිද්ධ වුණොත්,
මං කොහේ යයිද කියලා මට බයක් හිතෙනවා. මහා නාම කියන සාමීනි පාර යනිනකොට කෙලෙස් සහිත දේවල් ඕන තරම් දකින්න ලැබෙනවා. ඒවා දකින්නකොට කෙලෙස් ඇවිස්සෙනවා කියනවා. තරහකාරයෝ හතුරු පාරි මුණ ගැහෙනවා. එතකොට කේන්ති ඇවිස්සෙනවා. ඒ කාලේ අද වගේ යාන වාහන නෙමෙයි තිබ්බේ. ඒ කාලේ තිබ්බේ අස්ව කරත්ත, ගොන්නු බැඳපු කරත්ත, ඇත්තුන්ගෙන් ඇදගෙන යන ඕවා තමයි තිබුණේ. කිනා ස්වාමීනි මග දෙපස යනකොට මේ අස්ව කරත්ත එක අස්වේ කුලප්පු වෙලා, එක්ක ඇතේ කුලප්පු වෙලා, එක්ක ගවයෙක්ගෙන් හරි මෙවැනි අනතුරකින් මගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. එවැනි වෙලාවක හදිස්සියවත් හිත විසිරිච්ච වෙලාවක මම මැරුණොත් මට කොහේ යයිද කියලා බයක් හිතෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියක උපදින්න නම් මම නිතර පුරුදු කරන්න ඕන කාරණා මොනවද කියලා ඇහුවා. ඔන්න වැදගත්ම ප්‍රශ්නය. ඒ කියන්නේ දැන් පින්වතුනි අපි කවුරුත් මැරෙන්නේ සෝවාන් වෙලාම නම් එහෙනම් අපිට බයක් නැහැ. අපි සතර අපායෙන් මිදිලා. එහෙනම් අපි දන්නවා අපි කීයටවත් අපායේ වැටෙන්නේ නැහැ. අපි කොහොම හරි නිවන කරා යනවා කියලා අපි දන්නවා. හැබැයි අපි පෘථජ්ජන මට්ටමේ මේ ජීවත් වෙන ක්‍රමයේ තුල දැන් ඔබේ ජීවිත දිහා හිතන් ඔබ බණ අහනවා, පිංකම් කරනවා ඇති, සද්ධාව ඇති. හැබැයි ජීවිතේ කොච්චර ප්‍රශ්නද කියලා හිතන්. එතකොට ජීවිතේ උදේ ඉඳන් රෑ වෙනකන් සමහර දවස් වලට එක පිට ප්‍රශ්න එනවා. මිනිසුන්ගේ ජීවිතේ නමාරුකම්, අගහිඟකම්, ණයතුරුස්, ඊඩකඩම් ප්‍රශ්න, ඊළඟට දරුවන්ගේ ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, රස්සාවල් කරන තැන ප්‍රශ්න, ඌවා එකට එක ඔළුවට එනකොට සමහර වෙලාවට ඔළුව ගිනි ගන්නවා වගේ මිනිස්සුන්ට. ඊළඟට බලාගත්වද බලාගෙන ඉන්නවා. තමන්ම කියනවා මොනවද මේ ප්‍රශ්න, මොනවද අපි කරපු කර්ම. මැරිලවත් යන්නේ නැහැනි කියලා කියන්නේ නැද්ද කිවල් ඔළු මිනිස්සු? කියනවන්නේ. එතකොට අපිම කියනවා අපිට කේති එනකොට, තරහ යනකොට, ප්‍රශ්න එනකොට මැරිලවත් යන්නේ නැහැනි අප්පා කියලා කියනවා මිනිස්සු. ඒ එතකොට අපිට ඔය වගේ ජීවිතයේ ප්‍රශ්න, කැටලු, පීඩා අතරේ හිත විසිරෙනකොට බුදුන් ඇඳ කියලා නැහැ, කේන්ති යන වෙලාවල් එනවා, බණ ඇහුවා කියලා නැහැ, ද්වේෂේ තරහ වෛරය ඇති වෙනවා. එවැනි වෙලාවක මැරුණොත් කොහේ යයිද කියලා බයක් ඇති වෙනවා. මොකද අපේ ජීවිතේ බුදුරජාන් වහන්සේ පෙන්වුවේ මහණෙනි සතර අපායේ මහ ගෙදර වගේ කියලා. මේ සංසාරය යන සත්‍යාගේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන්නේ සුගතිය පැත්තට නෙමෙයි, අපාය පැත්තට. ඒ නිසා අපේ ජීවිතේ අකුසලයක් බලවත් වුණොත් කොහේ යයිද කියන බය ඇති වෙනවා. දැන් නිකන් හිතමු අපි මෙහෙම. දැන් අපි කාටවත් නිකන් අපි හිතාගෙන ඉන්න හීන තියෙන්න පුළුවන්. දැන් කාගෙන් හරි ඇහුවොත් අපි කොහොමත් මැරෙනවන්නේ. ඇහුවොත් නිකන් කොහොමද මැරෙන්න කැමති? මැරෙන්න කොහොමත් කැමති නේ. අකමැත්තෙන් උනම් මැරෙන්න වෙනවන්නේ. හැබැයි අපි හිතාගෙන ඉන්නේ මේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳලා. සමහරලාවට දරුවන්ගේ මුණුබුරාගේ ඔක්කොම ප්‍රශ්න විසඳලා සියලු දේවල් වලින් නිදහස් වෙලා බොහෝම සතුටින් නිකන් ගිහින් එන්නාන් කියලා යන්න තියෙනවනේ. අන්න ඒ වගේ ආසාවල් තමයි මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ. හැබැයි අපි කාටවත් ওই සිහින සැබෑ වෙනවද මිනිස්සුන්ට? ගුටි කාලා මැරෙනවා මිනිස්සු. ධර්මයේ සිහි කරගන්න පුළුවන්ද? නිකන් මම මේ කියාගෙන යන ටිකම ඔබ හිතන් කොච්චර මිනිස්සු මේ සමාජෙ ගුටි කාලා මැරෙනවද බලන්න. පොල්ලෙන් ගැහුවා කියයි, උදැල්ලෙන් ගැහුවා කියයි, පිහියෙන් ඇන්නා කියයි. ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න නේ. සමාජලට පාර යනකොට අහක යන ප්‍රශ්න. අහක යන අනුන්ගේ රණ්ඩු බේරන්න කියලා ගුටි කන මිනිස්සු නැද්ද? එතකොට මොනවා හරි අහක යන කුණු ගොඩවල් කර්මාන් රූපිය කැරකිලා එන එකට. එවැනි ප්‍රශ්නයකට මැදි වෙලා ගුටි කාලා මැරෙන්න වුණොත් ධර්මයේ සිහි කරගන්න ලේසිද? අමාරුයි. ඊළඟට මිනිස්සු හැපිලා මැරෙනවා. ඇක්සිඩන්ට් වෙනවා. කොච්චර ඇක්සිඩන්ට් වෙනවද? මහා පාරවල් වල ඔබ යන එනකොට දැකලා ඇති ඕන තරම් මෝටර් සයිකල් හැප්පෙනවා. මිනිස්සු හප්පගෙන යනවා පාරේ, හැපිලා වැටලා ඉන්නවා, ලේ දාගෙන වැටලා ඉන්නවා. සමහරු එතන මැරිලා එක්ක ගෙනියනකොට මැරෙනවා. හදිසි අපි හිතන දේවල් නෙමෙයි. එවැනි වෙලාවක එකපාරට ධර්මයේ සිහි කරගෙන ධර්මයේ හිත පිහිටව ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මරණ මංචකේ අමාරුයි. අපි හිතන තරම් ලේසි නෑ. ඊළඟට පස් කඳු වලට යට වෙලා මිනිස්සු මැරෙනවා. නාය ගිහිල්ලා ගම් වතුරෙන් මැරෙනවා. වතුර පෙවිලා, අර මඩ වතුර පෙවිලා නහයේ කටේ හුස්ම ගන්න බැරුව පෙනහළු වලත් එක්ක මඩ ගිහිල්ලා ගම් වතුර වලට පහුගිය කාලේ කොච්චර මැරුණාද ගම් වතුරේ. එතකොට සුනාමි ආවා.
එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයිනේ. අපි වගේම ජීවත් වෙච්ච 30-40,000කට එහා පිරිසක්. අර මුහුදු වතුර පෙවිලා වැලී නහයේ කටියේ හිර වෙලා හුස්ම ගන්න බැරුව මුහුදේ ගිලිලා මැරෙන්න වුණොත්. එතකොට මේ එක එක බලාගෙන බලාගෙන යන මිනිස්සු මැරෙන සිදුවි ධර්මයේ සිහි කරන්න ලේසිද කියලා. අපි හිතාගෙන හිටියට මරණ මංචකේ ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඊළඟට අලියා ගැහුවා කියයි, සර්පයා ගැහුවා කියයි, ගහෙන් වැටුණා කියයි එකින් එක හිතාගෙන යන්න මේ හැම ක්‍රමයක්ම හිතාගෙන ගියත් අපිට තේරෙනවා මරණ මංචකේ ලේසි දෙයක් නෙමෙයි ධර්මයේ සිහි කරගන්න. ඒ නිසා ඒකට අපි නිතර පුරුදු කළ යුතු කාරණා පහක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මේ මහා නාම සාක්‍ය කුමාරය අහන්නෙත් ඒ වගේ දෙයක්මයි. ස්වාමීනි මම සද්ධාව තියෙනවා. තුනුරුවන් ගැන බොහෝම සද්ධාවෙන් මම කටයුතු කරනවා. හැබැයි හැම වෙලෙම සද්ධාවෙම පිහිටලා ඉන්න බෑ කියනවා. එවැනි වෙලාවක මහපාරේ හරි අනතුරකින් හරි සතෙක් අනතුරකින් හරි කෙලෙස් ඇවිස්සිච්ච වෙලාවක යම් හේතුවකින් මට මැරෙන්න සිද්ධ වුණොත් මං කොහේ ආයිද කියලා මට බයක් උපදිනවා. ඒ නිසා කවද කොතන කොයි මොහොතේ මැරුණත් සුගතිය යන්න මා නිතර පුරුදු කළ යුත්තේ මොන වගේ ගුණධර්මද කියලා අහනවා. අන්න එතනදී බුදුරජාන් වහන්සේ කාරණා පහක් පෙන්වනවා. පළවෙනි එක තමයි බුදුරජාන් වහන්සේ වදාළ මහා නාම ඔබ කවද කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට ඒ කාන්තෙන් සුගතිය යන්න පුළුවන් ඔබ සද්ධාව දියුණු කරන්න කියලා. අන්න අපිට සුගතිය උපදින්න තියෙන පළවෙනිම දේ තමයි සද්ධාව. ඒක අපිට ඇත්තටම අපි ওই කොච්චර කීවත් අපිට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්තේ බුදුරජාන් වහන්සේ පෙන්නවා බුදු ගුණ අචින්තියයි. ඒ අචින්තියයි කියන්නේ අපේ නුවණට අපේ මොළේට අහුවෙන්නේ නැහැ. අපේ චින්තනයේට අල්ලගන්න බෑ. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ කියන. ඒ අචින්තිය බුදු ගුණ ගැන හිත පැහැදුනොත් ලැබෙන විපාකයත් අචින්තියමයි කියන. ඒ නිසා බුද්ධ දේශනාවල පෙන්නවා මහණෙනි දැන් සමහර සිදුවීම් තියෙනවා. දවසක් බුදුරජාන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් බැලුව කාටද මම පිහිට වෙන්නේ. උන්වහන්සේගේ පුරුද්දක් හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා කාටද මම පිහිට වෙන්නේ කියලා. එහෙන් බුදුරජාන් වහන්සේ බුදු ඇසින් බලනකොට දැක්ක වයසක අම්ම කෙනෙක්. කුදු ගැහිච්ච වයසට ගිය අම්ම කෙනෙක් හැරමිටියක් අරගෙන පාරක් දිගේ යනවා. මේ අම්මගේ පෙර කර්ම විපාකයකට තව සුළු වේලාවකින් එළදෙනෙක් කනලා මැරෙනවා. ඒක කර්මයක්. බුදුහාඳුර ඒක වළක්වන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ අම්මට සුගතිය කියන්න පිනක් තියෙනවා. හිත පහදෙව සුගතිය මාර්ගඵල ලබන්න බෑ. දැන් වයසයි කල්පනාව අඩුයි. හැබැයි හිත පහදුනොත් සුගතිය යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තථාගතයන් වහන්සේ සමග වඩින්න කියලා. අර අම්මා පාරක් දිගේ අමාරුවෙන් බිම් බලාගෙන හැරමිටියක් අරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ වෙනත් පැත්තකින් වැඩම කළා. අර අම්මා ඉස්සරහම නතර වුණා. නතර වෙලා දැන් ඊ අම්මා ඉස්සරහම පැත්තකින් යන්න ඉඩ තියෙනවා. තමන්ගේ ඉස්සරහම හිටගත්තා. මේ අම්මා බැලුවා ඉස්සරලාම දැක්ක සිරිපතුල් දෙක. කවුද මේ? මගේ ඉස්සරහම නතර වුණේ මේ කවුද කියලා බැලුවා. අමාරුවෙන් ඔළුව උස්සලා බලනකොට ආනන්ද හාමුදුරුව කියනවා අම්මා හිත පහදව ගන්න. මේ අම්මා ඉස්සරහා වැඩ ඉන්නේ මේ තුන් ලෝකෙටම යහපත උදා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා. අනේ සාදු අනේ සාදු කියලා හේමම අර හැරමිටිය බිම තියලා දන ගහලා වැන්දා. ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දැන් අපි යමු කියෝ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවත් එක්ක එහෙම ඒ පාර ඉදිරියට වැඩම කරා. මේ අම්මා අනිත් පැත්තට යන පැත්තට ගියා. මග යනකොටම කුලප්පු වෙච්ච එළ දෙනක් ඇන්න එහෙම මහ පාරේම මැරලා වැටුණා. නින්දෙන් පිබිදියා වගේ තවුතිසා දෙව්ලොව දෙවිය විමානක පහළ වෙනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරපු වෙලාවේ බොහෝ දෙවි දේවතාවරු පිරිවරාගෙන මේ දිව්‍යාංගනාව මුගලන් මහරහතන් වහන්සේට වන්දනා කළ ඔය කතාව කියනවා. ස්වාමීනි මම මනුස්ස ලෝකේ හිටියේ. එදා මම වයසක අම්ම කෙනෙක්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මගේ ඉදිරියට වැඩම කරා. මම ඒ දැක්මෙන්ම හිත පහදවාගෙන සාදු කියලා වැඳ ඉච්චරයි කියන මං කරගත්ත පින මට මැරෙනකොට මගේ හිත බුදු ගුණ ගැන හිත පිහිටියේ. ඒ බුදුරුව හිතේ මැවිලා තිබුණා කියන. එහෙමම නින්දෙන් පිවිදියා වගේ මේ දෙව්ලෝ පහළ වුණා කියන. එතකොට බලන්න ඒ අම්මා මේ කාලයක් සීල් රැකලා බණ අහලා ගුණ ධර්ම පුරලා මුඩ ධර්මයේ පුරුදු කරලා සතර පොයේ සීල් ගත්ත අම්ම කෙනෙක් නෙමෙයි. හැබැයි මරණ මංචකේ හිත පැහැදුනා.
මතක තියාගන්න වැදගත්ම දේ තමයි මරණාසන්න මොහොතේ හිත පහදවා ගැනීම. දැන් අපි මේ කරන පින් අපේ පස්සේ එනවා තමයි. හැබැයි අපිට මරණ මංචකේ පින බලවත් කරගන්න බැරි වුණොත් ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වුණොත් ඊළඟ ජීවිතේ දුගතියට ඇදෙන්න පුළුවන්. ඒ නිසා ආසන්න කර්ම කියනේ හරි බලවත්. ඒක බුදුහාඳුරෝ පෙන්නනවා කුසල් මැඩලන අකුසල්, අකුසල් මැඩලන කුසල් කියලා කොටස් දෙකකට පෙන්නනවා. කුසල් මැඩලන අකුසල්. ඒ කියන්නේ සමහර අය දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා, උදට පින් කරගෙන ඉන්න හැබැයි මාර්ගඵල ලැබලා නැහැ. මරණාසන්න මොහොතේ ඒ කරපු කුසලයේ යටපත් වෙලා අකුසලයක් බලවත් වෙනවා. එහෙම දැන් ධර්මාශෝක රජුරවන්ට උනේ. අර පවන් සලන කෙනා ගැන වෛරයක් ආවගෙන මරණ මංචකේ වටාත්ත වැදුණා කියලා. එතකොට ඒ වගේ මොනවා හරි දැන් සමහරු කොච්චර හොඳට දන් දෙනවා පින්කම් කරනවා හැබැයි වතුර වීදුරුව පරක් වුණා කියලා කේන්ති යන අය ඉන්නේ. බේත් පෙත්ත ආස කරන දේ කන්න දුන්නේ නැහැ කියලා වෛරෙන් මැරෙන අය නැද්ද? අර කරපු පින් ඔක්කොම අමතකයි අන්තිම මොහොතේ ද්වේෂය වෛරයේ කේන්තියත් එක්ක හිත යටපත් වෙලා යනවා. එතකොට ඒ වගේ හිතේ ස්වභාවේ සමහර ලාවට තමන්ට බෙහෙත් කරන වෛද්‍යවරයා ගැන කේන්ති යන්න පුළුවන්. මිසීලා ගැන එහෙම් බට දානවා, මෙහෙම් බට දානවා, ඉන්ජෙක්ෂන් ගහනවා, සේලයින් ගහනවා. අර මිසීලත් එක්ක වෛරයක් උපදින්න පුළුවන්. ඒ නිසා හිතේ ස්වභාවය තමයි ආසන්න කර්ම බලවත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි මරණ මංචකේ බුදුගුණ ගැන හිත පහදවන්න පුළුවන් නම් කරපු දහසක් අකුසල් එතන යටපත් වෙනවා කියලා. බුද්ධ දේශනාවක තියෙනවා බුදුගුණ ගැන මරණ මංචකේ හිත පිහිටියොත් කරපු දහසක් අකුසල් යටපත් වෙනවා, සද්ධාව බලවත් වෙනවා. ඒ නිසා අපිට අපි හිතමු අපේ අම්මා තාත්තා ආච්චි සීයා කවුරු හරි මේ බුදුගුණ දන්නේ නැති මිනිස්සු නෙමෙයිනේ. බුදුන් ඇන්දා පින්කම් කරා, බණ ඇහුවා, ගුණ ධර්මයක් පිරුවා, හැබැයි ජීවිතේ තව ගොඩාක් ප්‍රශ්නත් එක්ක ජීවත් වුණා. සමහර වෙලාවට මරණ මංචකේ එකපාරට බුදුගුණ සිහි වෙන්නේ නැති වෙන්න පුළුවන්. දරුවෝ ගැන, දේපොළ ගැන, ඉඩකඩම් ගැන ඌවා ඔළුවට එන්න පුළුවන්. මං කොහොමද මුංග දාලා යන්නේ කියලා ඒවන මතක් වෙන බොහෝ දෙනෙක්. එවැනි වෙලාවක කල්යාණ මිත්‍රයෙක් හැටියට ඔබට කරන්න තියෙන එකම දේ තමයි කනට කරලා බුදුගුණ ටික හරි කියන්න. ඒක ජීවිතේ මහා පුදුම පිනක්. ඒ මොහොතට බලවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නා මයි සද්ධාමත්තම් පේම මත්තම් සබ්බේතේ සග්ග පරායන. මහණෙනි මරණ මංචකේ සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හිතේ බලවත් වුණෝ සබ්බේතේ සග්ග පරායන. ඒ සියලු දෙනා සුගති යනවා කිය. ඒ නිසා මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව බලවත් කරා. කනට කරලා හරි කියන්න අම්මට මතකේ, අම්මා මෙහෙම බුදුන් ඇන්දා, අම්මා මේ වගේ පින්කම් කරා, තාත්තා මෙහෙම පින්කම් කරගත්තා. ඒවම කනට කරලා හරි කියන්න. අන්තිම මොහොතක බුදුගුණ ගැන හරි හිත පිහිටවන්න. ඒ මොහොතේ හිත පැහැදුනොත් කරපු දහසක් අකුසල් එතන යටපත් වෙනවා කියන. ඒ නිසා සුගතියක යවන්න නම් ප්‍රධානම දේ තමයි සද්ධාව. බුදුරජාන් වහන්සේ අර මහානාම සාක්‍ය කුමාරයාට පෙන්වුවා මහානාම කවදා කොතන කොයි මොහොතේ මැරුණා සුගති යන්න නම් නිතර පුරුදු කළ ගත යුතු පළවෙනිම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව. දෙවැනි එක තමයි සිල්වත්කම. නිති පන්සිල් රකින්න ඕන. පෝයට උපෝසතයක් රකින්න කියනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ කාලේ නම් සතර පෝයටම උපෝසතේ රැකපු සිදුවීම් තියෙනවා. බොහෝ දෙවිවරු ඒ මුගලන් හාමුදුරන්ට උන්වහන්සේ ඉරදී බල සම්පන්නයි. නිතර දිව්‍ය ලෝකෙට වඩිනවා. දෙවියන් මුණ ගැහෙනවා, විස්තර අහනවා. එතකොට බොහෝ දෙවිවරු කියනවා ස්වාමීනි, ඉතින් මුගලන් හාමුදුර අහනවා පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ මොනවාගේ පිනක් කරලාද? කොහෙද හිටියේ කියලා අහන පෙර. එතකොට කියනවා අනේ ස්වාමීනි, මං පෙර මනුස්ස ලෝකේ හිටියේ. මං ගොඩාක් පින් කරපු කෙනෙක් නේ. ගොඩාක් දෙවිවරු කියනවා ස්වාමීනි, මං ගොඩක් පින් කරලා නැහැ. හැබැයි මට මරණාසන්න මොහොතේ මට බුදුගුණ සිහි වුණා කියනවා. සමහරු කියනවා මං බත් හැන්දක් පූජා කරා, මං දානි හැන්දක් පූජා කරා, පොඩි දෙයක් කරලා තියෙන සමහරලා. වැඩිපුරම අය කියනවා ස්වාමීනි, මං නිති පන්සිල් රැක්කා, සතර පොයිට උපෝසතේ රැක්කා, ඒ පිනෙන් තමයි කියන මේ දිව්‍ය ලෝකේ පහළ වුණේ. ඊළඟ එක තමයි ත්‍යාග සම්පත් අතහැරීම. අර මහානාම සාක්‍ය කුමාරයාට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහානාම, ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණා සුගති යන්න නම් ත්‍යාග සම්පත්තියත් පුරුදු කරන්න කියන. අතහරින්න.
දන් දෙන්න මසුරුකම ලෝභකම දුරු කරලා ටික 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 හරි ජීවිතේ පින් කරන්න දක්ෂ වෙන්න කියලා අතහැරීම් පුරුදු කරගන්න ඒ අතහැරීම තුල ජීවිතේ අපිට බුදුහාඳුර පෙන්නා මහණෙනි දානේක වටිනාකම පිනක වටිනාකම මේ ලෝකේ මිනිස්සු බුදු කෙනෙක් තරම් දන්නවනම් කොච්චර බඩකින්නේ හිටියත් Taman කන බත්පතෙන් කොටසක් හරි සතෙකුට හරි නිතර දන් දෙනවා කියලා. අපිට මේ ලොකු දාන පින්කම් සාංගික පින්කම් දවස ගානේ කරන්න බැරි වෙයි. දවස ගානේ සතයක් වියදම් නොකර පින් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නේ උයා පිහාගත් ඉඳුල් භාජනයේ හොදලා විසි කරත් මේ ඉඳුල් වතුර ටික මහ පොළවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියලා හිතන්න කියනවා. ඒකත් දානමේ පිනක්. පින රැස් වෙන්නේ චේතනාවේ. දාන භාජනයකවත් දෙන දේවල් වලවත් නෙමෙයි චේතනාවේ. සමහර වෙලාවට අපි ගමු දැන් ඔය බුද්ධ දේශනාවල තියෙනවා බුදුහාඳුරු අභිධර්ම දේශනාව කරන්න දෙව්ලොවට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනේ මත වැඩ හිටියා. එතනදී අංකුර කියලා දේවතාවෙක් ඉස්සරහින් ඇවිල්ලා ආසාවෙන් බණ අහන්න වාඩි වුණා. ඉස්සරහින් ඔක්කොටම කලින් ඇවිල්ලා බුදුහාඳුරු ඉස්සරහින් වාඩි වුණා. බණ අහන්න. එතකොට දැන් දිව්‍ය ලෝක වලින් දස දහසක් ලෝක ධාතු වලින් දෙවියන් බ්‍රහ්මයන් බණ අහන්න එනකොට ඒ මහේශාක්‍ය පින් ඇති දෙවිවරු එනකොට ඉබේම ඒ අය පස්සට යනවා. අනික් දෙවිවරු ආසාවෙන් ඉස්සරහා හිටියත් පින් ඇති දෙවිවරු එනකොට ඒ අයට ඉස්සරහා ඉඩ දීලා පස්සට යනවා. මෙහෙම පස්සෙන් පස්සට පස්සෙන් පස්සට ගිහිල්ලා දෙවිවරු එනකොට යොදුන් 16ක් තරම් ඈතට යවුණා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ බණ පටන් ගන්න කලින් ඉස්සරහා ඉන්නව ඉන්දක කියලා දේවතාවයි. ඉන්දක දේවතාවා ඉස්සරහින්ම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා බණ පටන් ගන්න කලින් අහනවා අංකුර ඔබ පෙර සසරේ බොහෝ දම් පින්කම් කරලා දම් වැටවල් පවත්වපු කෙනෙක්. හැබැයි ඔබට අද ඉස්සරහින්ම හිටියත් ඈතට ඈතට ගිහිලා යුදුන් 16ක් ඈත ඉඳන් ඔබට බණ අහන්න උනේ. මේ ඉදිරියේ ඉන්න ඉන්දක දේවතාවා එක බත් හැන්දයි කියන පූජා කරේ. ඒකට හේතුව තමයි ඉන්දක දේවතාවා බුද්ධ ශාසනයක් තුල බුද්ධ ශාසනයේ පවතිනකොට ආර්යයන් වහන්සේ නමකට බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරනවා කියන අදහසින් දානි හැන්දක් පූජා කරා. ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා. හැබැයි අර ඉන්දක දේවතාවා මේ අංකුර කියන දේවතාවා මහා දන් වැටවල් පවත්තලා තියෙනවා. දුගී මගේ යාචකයන්ට අසරණයන්. ඒවා පින් තමයි. ඒකෙන් තමයි දිව්‍ය ලෝකෙ ඉපදුනේ. හැබැයි ඒ කාලෙත් බුද්ධ ශූන්‍ය කාලයක් කියන. තමන්ගේ දානේ මහත්ඵල මහානිසංස කරගන්න ආර්යයන් වහන්සේ නමක් හිටියේ නැහැ කියන ඒ කාලේ. ඔක්කොම ඉඳලා තියෙන අසරණ මිනිස්සු දුප්පත් මිනිස්සු හිඟන්නු ඒ මිනිස්සුන්ටම තමයි කියන මහා දන් වැටවල් පැවැත්වුවේ. ඒ පිනෙන් සුගතිය ගියා. හැබැයි ඊට වඩා පිනක් බුද්ධ ශාසනයක් තුල එක බත් හැන්දක් පූජා කරත් සම්මාදිට්ඨියේ පිහිටපු රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු හෝ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ශ්‍රාවකයන්ට සංඝයාට දන් දෙනවා කියන චේතනාවෙන් බුදුහාමුදුරු අරමුණු කරගෙන දානි හැන්දක් බෙදපු පින අර සියල්ලට වැඩිය බලවත් කියන. ඒ නිසා ඒ දේවතාවා එක බත් හැඳ පූජා කර බුද්ධ ශාසනේ අනෙක් සියලු පිරට වැඩිය බලවත් වුණා. ඒ නිසා අපිට මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ගොඩාක් පින් කරගන්න පුළුවන්. ඊළඟට මතක තියාගන්න දැන් අපි ගමු අපිට පින් කරන්න විදිහක් නැහැ කියලා. කෙනෙක් කරන පිනක් අනුමෝදන් වෙන්නත් පුළුවන්. පින බුදුහාඳුර පෙන්වන්නේ පත්ති දාන පත්තානුමෝදනා. පින් දීමත් පිනක්. අපි පිනක් කළත් කෙනෙකුට පින් අනුමෝදන් කරනවානේ. ඒත් මෛත්‍රිය. මෛත්‍රියෙන් තමයි පින රැස් වෙන්නේ. අපි ඥාතීන්ට පින් දෙනවා. තව කාට හරි කියනවා අනේ අපි මෙහෙම පිනක් කරා ඔයත් අනුමෝදන් වෙන්න. අපි මෙහෙම බොහෝම ලස්සන පිනක් කරා ඔයත්ටත් අපි අනුමෝදන් කරනවා. එතකොට අපි කරපු පිනත් තව කෙනෙකුට අනුමෝදන් කරද්දිත් අපේ පිනම බලවත් වෙනවා කියන. පින අඩු වෙනවා නෙවෙයි පින බලවත් වෙනවා. ඊළඟට කවුරු හරි කරපු පිනක් අපිට හදවතින් අනුමෝදන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් කවුරු හරි අපිට ඇවිල්ලා කියනවා මං අනුරාධපුරේ ගියා. අනේ අපි ජයශ්‍රී මහා බෝධියට බොහොම ලස්සන කිරි ආහාර පූජාවක් කරා. අපි කප්රුකක් පූජා කරා රුවන්වැලි සෑයට. දැන් ඒ කෙනෙක් කරපු පින්කම් කියනකොට අපිට ඒක හදවතින්ම අනුමෝදන් වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. අපි කියනවා අනේ සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා.
හදවතින්ම අපිට ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට කෙනෙක් කරන පින් අනුමෝදන් වීම පත්තානුමෝදන. ඒකත් පින වැඩෙන දෙයක්. ඒකට තියෙන්න ඕනේ ඉරිසියාවක් කුහකකමක් නැති හිතක් තියෙන්න ඕනේ. දැන් කෙනෙක් පින්කම් කරනකොට අපිට හිත ඇතුලින් ඉරිසියාවක් ආවොත් අපි සමහරුන්ට එහෙම කියනකොට නිකන් බොරුවට ආහ හොඳයි හොඳයි ආ හරි කියන. හැබැයි හිත ඇතුලෙන් හිතනවා මුම් මේ ඇවිද ඇවිද පින්කම් කරනවා අපිට කරගන්න විදියක් නැහැ නේ කියලා හිත ඇතුලෙන් ඒකට ඉරිසියාවක් ඇති වුණොත් එයාට ඒ පින අනුමෝදන් වෙන්න බෑ. එතකොට පිනක් අනුමෝදන් වෙන්න නම් අර නිර්හංකාර කරුණාව මෛත්‍රිය තියෙන කෙනෙක් පින් කරනවා දැකලා සතුටු වෙන මුදිතාව ඒකට කියන්නේ. කෙනෙක්ගේ දියුණුවේදී හිත සතුටු වෙන ගතිය අනේ සාදු කොච්චර දෙයක්ද කියලා එහෙම හිතක් තියෙනකොට අපිට කෙනෙක් කරන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඊළඟට සතයක් වියදම් කරන්න නැතුව දවස ගානේ පින් කරගන්නත් පුළුවන්. ඒකටත් බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි උයා පිහාගත්ත ඉඳුල් භාජනයක් හොදලා විසි කරත් හිතන්න කීවා මේ ඉඳුල් වතුර ටික මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට හරි ආහාරයක් වේවා. ඒකත් දානමේ පිනක් කියන්නේ. ඉඳුල් වතුර ආහාර කරගන්න සතු නැද්ද? කන බත් පතෙන් එක කොටසක් හරි සතෙකුට කුසගින්නේ ඉන්න සතෙකුට දන් දුන්නොත් ආත්ම 100ක් ආනිසංස ලැබෙනවා කිය. ඒ නිසා පුළුවන් තරම් පින් කරලා ලොකු දේවල් කරන්න බැරි වෙයි. ටික ටික හරි දවස ගානේ තමන්ගේ ශක්ති පමණින් පින් කරන්. ඊළඟට බුදුහාමුදුරුවෝ මහානාම සාක්‍ය කුමාරයාට පෙන්නුවා මහානාමය කවදා කොතන කොයි මොහොතේ මැරුණා සුගති යන්න පස්වෙනි එක තමයි ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. අපි මේ අහන ධර්මයේ ගැඹුරු ධර්ම කාරණා අහලා මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි ඒ ධර්ම කරුණු තමා තුළින් විමසලා බලන්න කියන. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය දෙන්න කියලා. තමාගේ ඇහැ තුළින් බලන ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද? මේක ලෙඩ වෙනවා ජරාවටපත් වෙනවා තුවාල හැදෙනවා කුණු වෙලා යනවා මැරී යනවා ඇත්තනේ නම් කියලා අර ගැඹුරු ධර්ම කාරණා තමා තුළින් විමසලා බලනවා. ඒකට කියන යෝනිසෝ මනසිකාරය දෙන්න. ඔන්න ඔය කරුණු පහ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඔකට කියන්නේ සීක බල. බුදුහාඳුරන මහානාම සාක්‍ය කුමාරයාට පෙන්නවා මහානාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට සුගතිය උපදින්න නම් ඔන්න ඔය කරුණු පහ දියුණු කරගන්න කියනවා. මේ කරුණු පහ වැඩෙන්න වැඩෙන්න තමන්ට විශ්වාසයක් උපදිනවා මා තුළ හොඳ සද්ධාාවක් තියෙනවා. මං හොඳට සීල් රකින්න කෙනෙක්. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මං නිතර බණ අහන කෙනෙක්. මං හොඳට ධර්මයේ දියුණු කරගත්තා. මම නම් දැම්මරුණා සුගතියේ කියලා තමන්ට තමන් ගැන විශ්වාසයක් උපදින. අන්නේ විශ්වාසය ඇති කරගෙන ජීවත් වෙන්න. මොකද අපි මේ පෘථජන ජීවිතයේ තුල මරණ මංචකේ අකුසලයක් බලවත් වෙලා දුගතිය වැටෙන්න පුළුවන්. ඒ ආසන්න කර්මවල අනතුරක් තියෙනවා අපිට. අපි කවුරු සෝවාන් වෙලාම නම් අපිට බයක් නැහැ. ඒ නිසා ඔය අනතුර මරණාසන්න මොහොතේ දුගතියක වැටෙන්න තියෙන අනතුරෙන් බේරෙන්න තියෙන ප්‍රධානම දේ තමයි මෙන්න මේ කරුණු පහ නිතර පුරුදු කරා. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබීවා 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 කියලා අපි ආශිර්වාද කරනවා.